මේ මේ ඔබතුමාලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුල ඔබතුමාලාගේ ඉදිරියේ සැලසුම් තුල කොහොමද මේ ආර්ථිකය කොහොමද ඔබතුමාලාගේ ප්‍රධාන ඉලක්කය වෙලා තියෙන්නේ මොකක්ද ආර්ථිකය ව්‍යවසායකයෙක් තමයි ඉදිරිපත් වෙලා ඉන්නේ මොන මොන ආර්ථික ක්‍රමයක් එක්ක දිසිරිය කියන්නේ ඒ කියන්නේ දැන් අර මෙතුමා රාජ්‍ය සේවකයන් ගැන කිව්වා මට ඊට වඩා මං අනිවාර්යයෙන්ම පුළුවන් වුණොත් විනාඩි 10 ඇතුළත ආර්ථිකයට තෙන්නම් බයි ඊට ඉස්සෙල්ලා අපි මේ කියන්නේ රට ගොඩනැගීම සඳහා දැන් අපි දන්නෝනේ අපේ රට අද වෙටලා තියෙන තැන කොතනද කියලා. ඒ නිසා එතනින් ඔසවා තැබීම සඳහා ජාතික උපාය මාර්ගික සැලැස්මක් අපි ඉදිරිපත් කරනවා. මට පොඩ්ඩක් ඒකේ දැක්ම මොකද්ද? ඒකේ පදනම මොකද්ද කියන එක පැහැදිලි කරලා මට ආර්ථිකයට එන්න අවස්ථාව දෙන්න. සුදර්මන් මේ දැන් අපි මේ ජාතික අපේ සතුටු දෙයක් ව්‍යවසායකත් රාජ්‍යයක් කියන මේ උපාය මාර්ගික වැඩපිළිවෙලේ පළමු කෙටුම්පත අපි රට හමුවේ තිබ්බේ මේ ජනාධිපතිවරණය කඳවන්නත් ඉස්සෙල්ලා. ඒක අපි ජනතාවගේ සංවාදයට ලක් කළා. අපි එහි දෙවෙනි ඒ කියන්නේ ඒ ජනතාවගෙනුත් අපි ඉල්ලා සිටියා අපිට මේක තවදුරටත් වැඩි දියුණු කරන්න යෝජනා දෙන්න කියලා. ඒ යෝජනාවලුත් ඇතුළත් කරගෙන මේ තින්නේ ඒ යෝජනා වලින් අපි ප්‍රධාන වශයෙන් ගත්තු නාමලේඛනය. ඒ යෝජන දෙවෙනි කැටුම්පත් අපි ඒ ජනාධිපතිවරණයේ ප්‍රකාශයට පත් වෙන අවස්ථාවෙදීම වගේ ඒ සතියෙම වගේ ප්‍රකාශයට පත් කළා මේ දෙමළ පරිවර්තනය. දැන් ඒ සියල්ල ඊට පස්සේ අපි වෘත්තික සංවිධාන වෘත්තීය සංවිධාන ආදී වශයෙන් සාකච්ඡා කළා. මේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගම වෙන්න පුළුවන්, වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ වෙන්න පුළුවන් ආදී වශයෙන් සාකච්ඡා කළා. උන්ගේ අදහසුත් ලබාගෙන තමයි අපි මේ අවසාන ජාතික උපාය මාර්ගික සැලැස්ම රට හමුවේ කියලා තින්නේ. මම අත් වශයෙන්ම පිටපතක් ගෙනාවා ඔබතුමාට ලැබිලා නැත්නම් ඔබතුමාටත් ලබා දෙන්න. එතකොට අපි දැන් මේ අපේ මේ මෞබිම වැටි ඇයි මෙතෙන්ට වැටුනේ කියන කාරණේ නිදහසින් පස්සේ ඒ කියන්නේ ඊළඟට කොහොම ඒකත් එක බෙඳිලා තියෙනවා කොහොමද ඔසවා තබන්නේ කියන කාරණේ. මේ ගැන අපි මූලික සංකල්ප දෙකක් සාකච්ඡාවට බඳුන් කරනවා, නැත්නම් අපි පදනම් කරගන්නවා. එකක් සભ્યත්වය පිළිබඳ අදහස. දෙවෙනි එක තමයි මේ ව්‍යවසායකත්වය පිළිබඳ අදහස. සුධර්මන් දැන් අපි ඇත්ත වශයෙන්ම එක්තරා විදිහකට ආඩම්බර වෙන්න ඕනේ. ඔබ දන්නවා අපි අවුරුදු 2500කට වඩා සભ્યත්ව රාජ්‍යයක් පවත්වාගෙන ආපු රටක්. අපි වැනි ඒ කියන්නේ දිගින් දිගටම සන්තතිකව එවැනි සભ્યත්ව රාජ්‍යයක් පවත්වාගෙන ඉවිල්ලා තිනෝ නම් ඒ චීනය පමණයි. ඒ විතරක් නෙවෙයි. අද ලෝකයේ හැටියට මේ සભ્યත්ව රාජ්‍ය අදහස ඉතාම ප්‍රමුඛ කාරණයක් හැටියට සාකච්ඡා වෙනවා. පහුගිය මාසේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට චීනය යෝජනාවක් ගෙනාවා සભ્યත්ව රාජ්‍ය සැමරීම සඳහා ජාත්‍යන්තර දිනයක් ප්‍රකාශයටපත් කරන්න කියලා ඒක එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ ඒකමතිකව සම්මත වුණා. එතකොට අපි දන්නවා මේ සભ્યත්ව රාජ්‍ය පිළිබඳ මේ සාකච්ඡාව බටහිර ලෝකයේ තුල ඇති වෙන්නේ මූලික වශයෙන්ම Clash of Civilization කියලා කෘතියක් පළ කෙරුණා. ඒ අර ඇමරිකාවේ බුද්ධිමතුන් උදම්මනනකොට සෝවියට් දේශයේ බිඳ වැටීමත් එක්ක දැන් එක ලෝකයක් තියෙන්නේ, එක යායක් තියෙන්නේ. ලිබරල් ඒ ප්‍රතිපදාව තමයි මුළු ලෝකයටම තව සහ නිදහස් වෙළඳාම තමයි ලෝකයටම. ඒ වෙලාවේ ඇමරිකාවේ ආරක්ෂක අමාත්‍යාංශයට උපදෙස් දෙන බුද්ධිමතෙක් මේක පළවෙනිම ඉන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට උපදෙස් දෙන පත්‍රිකාවක් හැටියට. පසුවේ සම්බන්ධයෙන් ඇතිවෙච්ච විවාදය තුළ වැඩි දියුණු වෙලා කුඩුයක් හැටියට ඉලිදෙක් වෙනවා. හන්ටින්ටින් සෙමුවල් හන්ටින්ටින් කියන ඒ බුද්ධිමතා Clash of Civilization කියලා ඔහු එහිදී ප්‍රවකතනය කරනවා, නෑ සෝවියට් දේශයේ බිඳ වැටුණාට ලෝකය නැවත සැකසෙනවා සભ્યත්වයන් මත. අනා ඒ කියන්නේ ඔහු ආරක්ෂාව ඇමරිකාවේ ආරක්ෂාව පැත්තෙන් තමයි මූලික ඒ මෙදිහත් වීම කරන්නේ. ඒ නිසා ඉදිරි ලෝකය මේ සભ્યත්වයන් මත ගැටුම් ඇති වෙනවා. ඒ නිසා ඇමරිකාවේ යුද සුවිධානම අත් නොහල යුතුයි කියලා. හැබැයි සුධර්මන් ඒ වෙනකොට අපි අපේ රටේ ඔය සංවාදයේ බටහිර ඇති වෙනකොටත් ගුණදා සමරසේකර කියන අපේ ප්‍රඥා මේ සભ્યත්ව රාජ්‍ය කරා කියන කෘතිය පළ කළා. ඒ 2000 අපි නම් දකින්නේ 2015 මෙතුමන්ලත් හවුල් වුණා. ඒ කුමන්ත්‍රණයක් කිරුණේ විජාතික මැදිහත්වීමත් තුළ ඒ අවස්ථාවේදී ගුණදා සමරසේකර මේ කියන්නේ බුද්ධිමතා ඊට විකල්පව මෞබිම වෙනුවෙන් මේ සભ્યත්ව රාජ්‍යයක් ගොඩනැගීම පිළිබඳ අදහස අපේ මෞබිම හැමේ තිබ්බා. දැන් සුධර්මන් අපේ සભ્યත්වයේ පදනම අපි ආයේ බැලුවොත් එහෙම ඒකත් මේ නිෂ්පාදන ආර්ථිකයත් එක්ක බැඳිලා තියෙන්නේ. තර එක පැත්තකින් වැව අනිත් පැත්තෙන් දාගබබි. දන්නවනේ. ඒතර වැව ඇයි? ඇයි අපේ හැම රජවරයෙක්ම මේ අර අහසින් වැටෙන එක දිය බිඳක්වත් ප්‍රජනනගෙන මුදට යවන්න එපා කියන්නේ අපේ එදා වීගවිතන ප්‍රධාන
නිෂ්පාදන ක්‍රියාවලිය වෙච්ච රටක එතකොට ඒ නිෂ්පාදන ක්‍රියාවලියට දුන්න ප්‍රමුඛතාව රාජ්‍යයේ මෙදිහත් වීම තමයි වැවෙන් නිරූපණය වෙන්නේ. අනික් අතට දාගබෙන් නිරූපණය වෙන්නේ අධ්‍යාත්මක ලෝකයේ. එතකොට ඒ මත තමයි අපි දකින ආකාරයට නම් අපේ අනාගතයත් ගොඩනගන්න ඕනේ. අපි අද දැන් සරලව ගත්තොත් එදා ජලය වගේම අද ඔබ දන්නවා බලශක්ති අර්බුදයකට මුහුණ දෙන ලෝකයක්. අපිට පුළුවන් නම් හිරු එළිය මේ පිංබිමට පත්ත වෙන හැම හිරු කිරණක්ම ප්‍රයෝජන නොගෙන අපතේ යන්න නොදෙන මේක විදුලිය බවට හරවන්න පුළුවන් අද වෙනකොට විදුලි කෝෂය ඇවිල්ලා තිනෝ එතෙන්ට අපිට උපාය මාර්ගයක් තිනවනවා නම් අපිට කියන්නේ ඒ අතීත සભ્યත් උරුමය නූතන ලෝකයේ සඳහා නැත්නම් මොබිමේ අර්බුද සඳහා සහ ලෝකයට දායදයක් ලබා දීම සඳහා භාවිතා කරන්න පුළුවන්